Polisi hai siap marapu garu katana agathumani ara dan oka tamai wede dan bumi tel gahana kota guarantee ada inda ba e wage tattwayak tamai me udawa vela tiyenne mokada me serum ekak salasum dan me serum ekak salasum dan mama kathawa patang ganna hitiye wena tanakin dan metenin thawa patang ganna vela tiyenne mokada 2015 wenakota joseph parrasim gam ghatane sambandhawa oya kiyana manussaya oya pillayan kiyana minimaruwa hitiya athule etakota e kale tamai oya kanta kudie siddhiyak sambandha saharanage kattiyat athulata giye etakota me degollo tamai metenin me asad maulana kiyana widiyata sambandha vela etakota meya e kattiyawa wanata villuwedi salayata sambandha kala me wade salasum keruwe enisa pahadiliwama mewa kiyenakota inda ba dan me serama balaya wenuen karapu kriyaatmaka karapu kumantrana mokada api dakka dawas 52 e kumantrane Dawas panas deke kumantane asar takuna adikar ne diri. E dawas taras deke kumantane asar takuna ada passe. Megolo plan B kriyat makrana kadina muna. Plan B. Mukada dawas panas deke. Awasan deno Ranil Wickremesinghe mahathaya agapati wara widiyata. Desember 18 da diurun deno. Etakota onna wede plan B patang gannawa. Maunalle budu pilima kadanna gannawa. Wanata villuwata ekathu wenawa. මේ සියල්ලක්ම කඩිනම් වෙන්නේ මේ ප්ලෑන් B ක්‍රියාත්මක වෙන්නේ දවස් 52 කුමන්ත්‍රණයෙන් පස්සේ මොකද සහරාන්ගේ බිරිඳ බොහොම පැහැදිලිව කියලා තියෙනවා හාදියා ඕඩර් ප්ලීස් ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ද චෑනල් ගරු මන්ත්‍රීතුමා Garu niyojya kathanayakathuna saharanage birida hadiya ege kata uttare bohoma pahadiliyoma kiyala tiyenawa abuhin kiyala pudgalayak sambandhawa indiyawa indan nithara katha karanawa hadiya kiyala tiyenawa abuhin ekka katha karaddi wate pite inna iwat karanawa kiyala hadiya kiyala tiyenawa me abuhin kiyana pudgalaya tamai me praharaya kadinam karanna kiyala kiyuwe kiyala me abuhin kiyana pudgalaya එතකොට ඊයේ අපිට ලැජ්ජයි මේ පාර්ලිමේන්තුවේ කාරක සභාවකට ආපු පොලිසිය නිලධාරීන් කියලා දිනන අබුහින් කියන්නේ මිත්‍යාවක් කියලා. එතකොට අබුහින් මිත්‍යාවක් නම් හාදියාගේ කට උත්තරය මේ කට උත්තරවලදී වැදගත්ම කට උත්තර දෙකක් තියෙනවා. එකක් තමයි හාදියාගේ කට උත්තරේ. ඒ හාදියාගේ කට උත්තරේ වැදගත් නෙමේද? හාදියා කියන්නේ බොරුද? අපි දන්නවා බුද්ධාංශ නිලධාරීන් හාදියාගෙන් කොච්චර ප්‍රශ්න කරලාද මේ තොරතුරු ගත්ත කියලා. එන අබුහින් කියන පුද්ගලයා මිත්‍යාවක් නෙමෙයි. අබුහින් තමයි මේක ඉන්දියාවෙන් මෙහෙව්වේ. ඒතර අබුහින් කවුද කියලා හොයලා හොයන්නේ නැති පරීක්ෂණ මණ්ඩල ගැන අපිට කතා කරලා වැඩක් නැහැ. අබුහින් මිත්‍යාවක් නෙමෙයි. අබුහින් යක්ෂයෙක්. අබුහින් ප්‍රේතෙක්. අබුහින් පිසාචෙක්. අබුහින් තමයි මේ මරණ පිටිපස්සේ නායකත්වයේ දරපු කෙනා. එනිසා පැහැදිලිව අබුහින් කවුද කියන එක හොයා බැලීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන්නේ නැහැ. මොකද අබුහින් තමයි මේකේ මහ මොලකරු. ඒ නිසා පැහැදිලිවම මේ පරීක්ෂණ යටපත් කරන්න තමයි ගෝඨාභය රාජපක්ෂ තමන් ජනාධිපතිවරයා උණු ඉඳන් පටන් ගත්තේ. ගෝඨාභය රාජපක්ෂ කරපු තමන්ගේ ප්‍රථම රාජකාරිය මොකද්ද? ප්‍රථම රාජකාරිය තමන්ගේ කැබිනට් එක දිරුඳුන එකද? නෑ. ප්‍රථම රාජකාරිය තමන්ගේ අගමැතිවරයා දිරුඳුන එකද? නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙලා කරපු ප්‍රථම රාජකාරිය තමයි සානි අබේසේකරව ඒ තනතුරේ නිරපල දාපු එක. සානි අබේසේකරව නිරපල දාපු එක තමයි ප්‍රථම රාජකාරිය මේ ජනාධිපතිවරයාගේ හිටපු ජනාධිපතිවරයාගේ. ඒකට හේතුව වෙන මොකුත් නෙමෙයි මේ සානි අබේසේකර අතුරු CID එකේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් අපරාධකරුවන් 103ක් වගේ ප්‍රමාණයක් මට මතක ඉදිරිය අරස් කරලා තිබුණා ප්‍රශ්න කරලා තිබුණා ඔවුන් කටයුතු කරපු එක නතර කිරීම සඳහා තමයි එදා වැඩ කරේ ගෝඨාභය රාජපක්ෂ. එතකොට ගෝඨාභය රාජපක්ෂගේ ඊළඟ රාජකාරිය උනේ මොකද්ද? ඊළඟ රාජකාරිය උනේ බුද්ධාංශ ප්‍රධානියා විදියට සුරේෂ් සලේපත් කරපු එක. මේ හැම එකක්ම පිටිපස්සේ තියෙන්නේ මේ ඝාතන කුමන්ත්‍රණය යටපත් කිරීම. යටපත් කිරීම. ඒ වගේම වැදගත් කාරණා හතරක් කියනවා මේ සිද්ධියට බුද්ධාංශයේ තියෙන සම්බන්ධකම්. මේ එතකොට කියන්නේ මම ආමියක පාවා දෙනවා ජාති ද්‍රෝහීන් නලින් බණ්ඩාරක කියන කියන්නේ නැපා. අපි මේ සමස්ත බුද්ධාංශය ගැන නෙමෙයි මේ කියන්නේ. මේ සිද්ධියට අදාළ බුද්ධාංශ සිද්ධීන් ගැන කියන්නේ අපි. විශේෂයෙන් IP ඇඩ්‍රස් එකක් හොයා ගන්නවා මේ බුද්ධාංශ නිලධාරියෙකුගේ හමුදාව සහරාන් එක කටයුතු කරපු. ඔහුගේ ප්‍රෙම්මතිය පොලිස් බුද්ධාංශයේ WPC වරියා
ayake namin tamai me durakathane aran thibune habai me ip address ekak sambandha fbi ekak denawa toraturu habai etenin ehaata pareekshane sidu nove mokada hetuwa hoyala balanda ilagada deweni buddhyansa siduwima taj hotelata ena jamil kiyana trastwadiya ohuta ena durakathana amathumak e durakathana amathumen ohu kalabala ena ohu taj hotelaye puraganna thu eliyata ena etenin ena dehi walata etakota Asad Maulana kena ohutat call ekak dunna Saharan Suresh Sale me pudgalaya metenin arayyanna kiyala. Etoru dehi walata yanakota me pudgalayawa etana inna security officer kene prashna karanawa. Ohu tamange biridara durakathane aran denawa. Birinda kena buddhyansa niladharin denne gedarata awai kiyala. Vinadi 5kin e buddhyansa niladharin security ta katha karanawa. Oy pudgalaya otarin yawanne pa tiyaganna kiyenawa. Habai e pudgalaya etarin gihilla ඊට පස්සේ හවස ගිහිල්ලා security officer කෙන් ප්‍රශ්න කරනවා වැල්ලවත්ත පොලිසිය. එතන ඉන්න අය බුද්ධාංශ නිලධාරීන්. මේ බුද්ධාංශ නිලධාරීන් සහ සහරාන්ගේ කණ්ඩායම අතර තියෙන සම්බන්ධතා අංක 2 අංක 3 වවුනතිව් සිදුවීම වවුනතිව් පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඝාතනය වුණාම ඒක LTT එකෙන් කරයි කියලා ඇනවුස් කරන හමුදා බුද්ධාංශ. පස්සරයක් ඇනවුස් කරනවා. මොකද මේක CID එක විසින් ප්‍රශ්න කිරීම යටපත් කරන්න මේක බුද්ධාංශ කියනවා මේක කර LTT එක කියලා. එතන ඉන්න රජන්තන් කියලා හිටපු කොටි සස්වාදිකේ ගෙදර තිබුණු ජැකට් එකක් දාලා මේක සේරම මේක වෙනස් කරනවා මැනියුලේට් කරනවා මේක වෙනත් මගක යොමු කරනවා. අංක 4 මාවනල්ලේ බුදු පිළව කඩපු සාදික් සහ හක් කියන පුද්ගලයෝ දෙන්න. ඔවුන් දෙන්න පලා ගියාම මේ ප්‍රහාරයෙන් පස්සේ 23 වෙනිදා අත්අඩංගුවට ගන්නවා ගම්පලදී. ඒ ගත්ත පුද්ගලයෝ දෙන්න කොළඹට බුද්ධාංශ CID එකෙන් අරන් එනකොට අවස්ථා දෙකකදී අතරමඟදී හමුදා බුද්ධාංශ විසින් නතර කරලා ඔහුව ඔවුන්ට බාර දෙන්න අපිටම යාට ප්‍රශ්න කරන්න ඕන කියලා මේ පුද්ගලයෝ දෙන්නව ගන්න හදනවා. මේ විදිහට හමුදා බුද්ධාංශ වල මෙතනදී සම්බන්ධය බොහොම පැහැදිලිව අපිට පේනවා. හැබැයි මේ සියලු තොරතුරු තියෙද්දි අපි දැක්කා මේවා නොමග යවන්න තමයි කටයුතු කරේ. සලේ මේ තමන්ගේ පරීක්ෂණ සිදුනේ ඉජාස් ඉස්මුල්ලා මහත්තයා දෙසට රිෂාඩ් බදුර්දින් මහත්තයා දෙසට තමයි පරීක්ෂණ ලැබුණේ. අසාද් සාලි මේ කොහෙවත් නැති මුස්ලිම් පුද්ගලයෝ මුස්ලිම් නායකයෝ නීතිඥයෝ දිහාට මේ පරීක්ෂණ යොමු කරලා මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරයක් ඇති කරන්න කටයුතු කරා. මුස්ලිම් ජනතාව කොන් කරා. අපේ ප්‍රදේශවල මුස්ලිම් පල්ලි කැඩුවා. ඒ නිසා මේ විදියට තමයි මේ බුද්ධිංශ නිලධාරින් මේ නිලධාරින් කටයුතු කරේ. ඒ තරක් නෙමෙයි. මේ Channel 4 සිද්ධියේදී අසාද් මෞලානා කියන කතන්දරේ බොහොම බරපතලයි. ඔහු කියනවා මේ ට්‍රිපොලි කණ්ඩායමක් ගැන. ඒතොර ට්‍රිපොලි කණ්ඩායම තමයි ලසන්ත වික්‍රමතුංග මැරුවේ කියලා කියනවා. ඒතොර ට්‍රිපොලි කණ්ඩායමේ නායකයා මේක ඇතුලේ නියෝජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා මේ කොටිසස්තවාදීන් මේක ඇතුලේ දාගෙන මේ ආණ්ඩුව කොහොමද පරීක්ෂණ පවත්වන්නේ කියලා මම ප්‍රශ්න කරනවා. ඒ විතරක් නෙමෙයි පැහැදිලිවම මේ සොනික් කියන කතන්දරේ මේ සොනික් කියන්නේ දැන් ඊයේ කියලා තිබුණා මේක ඉන්ෆෝමන් කෙනෙක් කියලා.